සදහවතුනි සුබ උදෑසනක් වගේ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම ඒ වගේම සියලුම ජනතාවට ඔය ඇත්තන්ගේ වේලාව අනුව සුබ දවසක් සුබ දහවලක් සුබ සන්ධාවක් ඒ වගේම සුබ රාත්‍රියක් ඒවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ විහාර මන්දිරයේ සිට දැන් මේ වෙලාව අපි සූදානම් ගන්න ඉතාමත්ම වැදගත් වූ කුසල කර්මයක් සිද්ධ කරලා විශේෂිත වූ අපි හැමදෙනාගේම ජීවිතයට වැදගත් වූ ඉතිහාසයට මේ දැන් අද සමාජයට ඒ වගේම වර්තමානයට අපි සෑම දිනාටම ප්‍රයෝජනවත් වෙන ආකාරයේ විශේෂ කටයුත්තක් සිද්ධ කරපු 1948 සැප්තැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකාවේ ලංකා විශ්වවිද්‍යාලයේ තමයි 1944 නිදහස අපට ලැබුණාට පස්සේ දිවංගත ડોક્ટર ගුණපාල මල්ලසේකර මැතිතුමා ඉංග්‍රීසි සහ සිංහල ඩික්ෂනරිය શબ્දකෝෂය අප වෙනුවෙන් හඳුන්වා දීලා එදා සිටපු අධ්‍යාපන ලැබූ ජනතාවත් අද වර්තමානයේ අධ්‍යාපන ලැබන ඔබත් මාත් හැමදෙනාමත් අනාගතයේ පහළ වෙන සියලුම පොන්චි දූ දරුවන් හැමදෙනාමත් ඉංග්‍රීසි අධ්‍යාපනය නිවැරදි ආකාරයෙන් හදාරලා ලෝකයා සමග තම තමන්ගේ දැනුම් සම්භාරයන් ඉංග්‍රීසි භාෂාව තුළින් දැනුවත් කරවන්න විශේෂයෙන්ම පුංචි භික්ෂුන් වහන්සේලාට හාමුදුරන් වහන්සේලාට ධර්මය පාලි භාෂාව ඉගෙනගෙන ඉංග්‍රීසි භාෂාව හදාරලා ජනතාවට බුදුහාඳුනන්ගේ මේ දහම් පරිදි ගෙනියන්න ඉතාමත් වැදගත් උදව් උපකාරයක් හැටියට අපි භාවිතා කරන අපේ ගුණදාස මල්ලසේකර මැතිතුමා විසින් රචිත 1948 සැප්තැම්බර් 15 වෙනිදා ලංකා විශ්වවිද්‍යාලය තුලදී එළිදුටු නැත්නම් ලෝකයට ලංකාවට හඳුන්වා දුන්න එම කෘතියේ නිර්මාතවරයා හැටියට අපට සඳහන් කරන්න පුළුවන් ගුණදාස මල්ලසේකර මහත්මයා. ඉතින් එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න තමයි අද මේ විශේෂ පින්කම අපි ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ සිද්ධ කරන්න විශේෂයෙන්ම මල්ලසේකර පදනමේ එතුමාගේ මුණුබුරන් ඒ වගේම එතුමාගේ ඥාතීන් ඒ වගේම ඒ පදනම හරහා සමාජ සත්කාර සිද්ධ කරන සියලු දෙනාම මල්ලසේකර පදනම හරහා විශාල සේවාවක් ලංකාවටත් ඒ වගේම ලංකාවෙන් අවටත් සිද්ධ කරමින් පවතින වටිනා කාල පරිච්ඡේදයක්. ඉතින් විශේෂයෙන්ම ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ ප්‍රධාන දායක මහත්මයෙක් හැට අපි කටයුතු සිද්ධ කරන ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ දියුණුවට හැමදාම කටයුතු සිද්ධ කරන ඒ වගේම සිද්ධ කරන්න බලාපොරොත්තු වන ඒ වගේම අභිනව මෙත්තා ධර්මශාලාවට ආධාර උපකාර කරලා උදව් උපකාර කරලා ලංකාවේ පුංචි දරුවන්ට පුංචි හාමුදුරුන්ට අඩු ආදායම්ලාභී ඇත්තන්ට විවිධාකාරයේ සහයෝගයන් කටයුතු සිද්ධ කරන මේ මරණසේකරේ පදරමේ අපේ හෂාන් මල්ලසේකර මහත්මයා තමන්ගේ සහෝදරවරුන් තමන්ගේ බිරිඳ දරුවන් ඒ වගේ විශේෂයෙන් මෙහි කාර්ය මණ්ඩලය ඒ වගේම අපිත් එක්ක සහෝදරත්වයෙන් කටයුතු සිද්ධ කරන මෙම කාරණේ පිළිබඳව අපි දැනුවත් කර අපේ මනෝජ් මහත්මයා තුළු සෑම දිනම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අද 121 වෙනි උපන්දිනේ එතුමා ජීවත් සිටින මල්ලසේකර මහත්මයා අද 121 වෙනි උපන්දිනේ දවස. ඉතින් එතුමාට නැති වුණත් අපි අතර ජීවත් නොවුණත් එතුමාට පුණ්‍ය ආනුමෝදනා කිරීමට අපි සූදානම් ගන්න අපේ විහාරස්ථානයේ ගරුතර මහානාම නායක හාමුදුරුවෝ සුගුණදාම් පොඩි හාමුදුරුවෝ මම බන්තේ දේවානන්ද හාමුදුරුවෝ අපි එකතු වෙලා මේ අවස්ථාවේ එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරනවා සංසාර ගමන තුල මල්ලසේකර මහත්මයා ගුණපාල මල්ලසේකර මහත්මයාට තව තවත් ප්‍රඥාව දිනු වේවා. දිනුන ප්‍රඥාව තුළින් සංසාර ගමන ආලෝකමත් කරගෙන මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම තව තවත් මීටත් වඩා ඉහළ සේවාවක් සිද්ධ කරලා කෙලවර නිවන් දකින්න මේ සිද්ධ කරන කුසල ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි මේ අවස්ථාවේ මෙම පින්කම සිද්ධ කරන්නේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ විහාර මන්දිරයේ සිට. දැන් අපි ඔබට සම්බන්ධ වෙනවා අපි තව සුළු මහිතකින් එතුමාට පුණ්‍ය ආනුමෝදනා කිරීම සඳහා සිද්ධ කරන පැන් වැඩිීමේ පින්කම් ආරාධනා කරනවා සෑම දිනාටම අපිත් එක්ක එකතු වෙන්න එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා කියලා. මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මීට වසර 121ක් කියන්නේ ඉතාම දීර්ඝ කාලයක්. ඉතින් අද ජීවත් වුණා නම් 121 වෙනි ජන්මදිනයේ සමරන දවස ගුණදාස ගුණපාල මල්ලසේකර මහත්මයාගේ එතුමා නැති වුණත් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුකූලව රූපං ජීරති මච්ඡානං නාමගුත්තන්න ජීරති රූපේ දිර්ලා ගියත් නාමය සදාකාලිකව අපි අතර තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා එතුමා කරපු ඒ උතුම් සේවාව අපි අගය කරේ මේ අවස්ථාවේදී. ලෝතර බුදුරජාණන් වහන්සේ අභියස පහන් දැල්වා මේ අවස්ථාවේදී අපි එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරමින් පැන් වඩා ඒ කටයුතු සිදු කරන්න සූදානම් වෙන්නේ. දැන් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන අපේ නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම සුගුණ ධම්ම හාමුදුරන් වහන්සේට මේ ස්ථානට වැඩම කරලා පහන් දැල්වීමේ කටයුතු සිදු කරලා අපි මල්ලසේකර මහත්තයාට පුණ්‍ය ආනුමෝදනා සිදු කරමු කියලා. ඒ සදහතුන් දැන් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ අපි පහන් දැල්වීමේ කටයුතු සිදු කරන dear Dhamma friend. Today right now we are doing a special birthday ceremony. Actually, this is a memorial birthday ceremony. 121 birthday. Our departure, Dr. Gunapala Malalasekara. He is not physically, he is not with us, but his name, his peaceful job, wonderful job, always remain. He is living with us in our mind. Now we are kindly going to light candles and share in our loving kindness toward his circle of samsara. Please kindly think him and share in blessing and transfer merit to his circle of samsara. Thank you. And also, I would like to remind, we have in Indiana Buddhist Temple, our dear Dhamma friend, Mr. Hashan Malalasekara, his brothers, wife, children, and all Dhamma friends. Through the Malalasekara Foundation, supporting around the Sri Lanka and outside the Sri Lanka, I know they are supporting to our little monks to study English, and some families are living around Sri Lanka with low income. They don't have enough money to pay for their children education, but Malalasekara Foundation support them to study. And also they are supporting Thailand, India and Sri Lanka around also. And I remember last year they support our Indiana Buddhist Temple, Metta Dhamma Sala also. Thank you very much. Your foundation always doing kindness and compassion things for the society. Thank you very much. And now we are going to respect our teacher, great master, our canon Lord Buddha. And finish it, we are going to transfer merit to the offering ceremony. Okay, join us. Namo tanse bhagavato arahato samma sambuddhasse. Namo tanse bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Iti piso bhagava arahan samma sambuddho vijjacarana sugato lokavido anuttaro purisa dhamma sarati sattha deva Buddho bhagavati swagghato bhagavata dhammo sandittiko akaliko Opanaiko pacchantaṃ veditambo viñño hiti supadipanno bhagavato ujjupadipanno bhagavato sāvaka saṅgho bhagavato sāvaka saṅgho samīcipatipanno bhagavato Yadidan chantari purisa yugani atta purisa puggala esa bhagavato ahuneyo pahuneyo dakkineyo anjali karaniyo anuttarang punyakhettan lokam sati Etena sanca vanjena hotu te jaya mangalang etena sanca vanjena hotu te jaya mangalang etena sanca vanjena hotu te jaya mangalang ganasarampaditena dipena tamadantinati lokadipang Pujayami tamonodang, pujemi buddhaṃ kusumena nena puññena metena Pimpam milayati yata idhamme kāyo tata Adivase tuno bhante paniyam parikampitam anukampam patiganhatu muttamam adivase tuno bhante sabban saddhaya Anukampang upadaya patiganhatu muttamang vandami cetiyang supadititang saririka dhatu mahabodhim buddha Yansa mule nisingno ve sabbari vijayanna kapanto vandetang bodhipada pankayena vacha cittena pamadena Accayaṃ kamame bhante bhuri pañña tathāgata kāyena vācā maya kataṃ accayaṃ kamame dhamma sandittika akālika kāyena pamādena maya kataṃ accayaṃ Supatipanna anuttara akasatta ca bhummatta devana puññantaṃ anumoditvā ciran rakkantu loka sāsanaṃ Sadhu, sadhu, sadhu Sadhavatuni අපි ඊටාත්ම වැදගත් උතුම් යුතුයකමක් සිද්ධ කළා කියලා ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ රාජකීය පඬිත මතුගම මහානාම ලොකු හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අපේ විහාරස්ථානයේ පොඩි හාමුදුරු සුගලදම් මහාඳුරන් වහන්සේටත් මටත් මේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටදී හැඟෙනවා අපි පුංචි කාලේ ABCD ඉගෙන ගත්තේ පාසලට ගියාම ඉංග්‍රීසි අධ්‍යාපනය අපි ඉගෙන ගන්න පටන් ගත්තේ පිරිවෙනට ගියාම පිරිවෙනට වැඩිහාම අපට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඉඩ කර ලැබුණේ අපේ ආචාර්යවරු අපේ ගුරුවරු අපිට ඉංග්‍රීසි හෝඩියේ ඉඳලා ඉංග්‍රීසි භාෂාව වචන ආදී ඒ සියල්ල අපිට ඉගෙන ගන්න කටයුතු සැලැස්සුවේ 1948 සැප්තැම්බර් 15 ලංකා විශ්වවිද්‍යාලයේදී එළි දුටු ලංකාවට හඳුන්වා දුන්න මෙම ඉංග්‍රීසි සහ සිංහල શબ્දකෝෂය ඩික්ෂනරිය ඉදිරිපත් කර රචනා කර ලියපු අපේ ගුණපාල මල්ලසේකර මැතිතුමා නිසා परंपराएं परंपरावट जातियन जातियट आगमें आगमट हेम पुरवासियक्म मेत्सितिन सिहिपात कल्ला मेत्सितिन पिंग अनुमोदन करन ඕන පින්වත් මහාචාර්යවරයෙක් හැටියට මේ වෙලාවේ ගුණපාල මනසේකර මහත්මයාගේ වෙච්ච සේවාව සිහිපත් කරමින් මේ වෙලාවේ අපි උඩ දැනුවත් කරනවා. ඒ වගේම දැන් එතුමා ජීවිතුන් අතර නැති වුණත් පුංචි හාමුදුරු කෙනෙක් ලොකු හාමුදුරු කෙනෙක් දක්වා කටයුතු කරගෙන යන ගමන තුල ත්‍රිපිටකය පාලි භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් ආදී විවිධ භාෂාවලින් ඉගෙන ගියා ගන්න බලාපොරොත්තු වෙන පුංචි හාමුදුරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබලා දීලා ඒ තමන්ගේ දැනුම ජාතීන්ට සියලු ආගමික බැතිමතුන්ට කරුණාවෙන් හඳුන්වා දෙන්න කියලා දෙන්න ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය කරන ඒ පහසුකම් කටයුතු විවිධ ප්‍රදේශවල මේ මොහොතේ සිද්ධ කරමින් කටයුතු සිද්ධ කරන්නේ ගුණදාස මල්ලසේකර ඒ පදනම තුලින් අපේ හෂාන් මල්ලසේකර මහත්මයා තමන්ගේ සහෝදරවරුන් තමන්ගේ නෝන මහත්මිය පවුල ඥාතීන් දරුවන් ඒ වගේම තමන් සමග එකට කටයුතු සිද්ධ කරන ඒ අනුශාසනා කරන හාමුදුරුවෝ ඒ වගේම ඒ කටයුතු සිද්ධ කරන අපේ පින්වත් මහත්තුරු විශේෂයෙන්ම මාත් එක්ක නිතර මේවා ගැන කතා කරන අපේ මනෝජ් මහත්මයා එතුමා ඇතුළු සෑම දිනම විශාල සේවාවක් සිද්ධ කරනවා පුංචි හාමුදුරුවන්ට අධ්‍යාපනය කටයුතු සිද්ධ කරන්න ඒ වගේම හොඳ පුරවැසියෙක් බිහි කරමු කියන අදහසින් පුංචි දූ දරුවන්ට අඩු ආදාය පවුල් වල ඇත්තන්ට ඒ ආදාර උපකාර ආදී ලැබලා දීලා ඒ වගේම බණ භාවනා කරන හාමුදුරුවන්ට ඒ ස්ථානවල අවශ්‍ය කරන කටයුතු සිද්ධ කළා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළා දීලා මේ වගේම විහෙර විහාරස්ථාන සංවර්ධනය කළා නිවාස හදලා ජාතීන්ට ආගමික බැතිමතුන්ට හැමදෙනාටම කරුණාවෙන් කාටද අවශ්‍ය කරන්නේ උදව්වක් උපකාරයක් මෙසිතින් එතුමාට පුණ්‍යානුමෝදනා කරමින් අපේ හෂාන් මල්ලසේකර මහත්මයා ඇතුළු සෑම දෙනාම සිද්ධ කරන ති විශේෂයෙන්ම ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ වෙනුවෙන් අපේ මහානාම නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ මම බොහොම කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරන එතුමාට ඒ වගේම මල්ලසේකර පදනමේ සෑම දෙනාටම හෂාන් මහත්මයාට අපි ආශිර්වාද කරන අපේ මෙත්තා ධර්ම ශාලාව ගොඩනැගීමේදී අපේ විශාල වශයෙන් ආධාර උපකාර නිහඬව ලැබලා දීලා ගොඩක් සහයෝගය ලැබලා දුන්නා. ඒ වගේම වාර්ෂිකව අපි ලංකාවේ අබේදාන දීමේ කටයුතු සිද්ධ කරනවා මරණයට කැපූ සතුන් නිදහස් කරනවා අපිට ඒවට ගොඩක් සහයෝගය දෙනවා ඒ වගේම ඇවිදින්න බැරි ළමා වැඩිහිටිය අයට තරුණ අයට ආබාධිත අයට රෝද පුටු ආදී අපි විශාල වශයෙන් ලබලා දීලා කටයුතු සිද්ධ කරනවා පොත්පත් ආදී දේවල් ලබලා දීලා කටයුතු කළා ලබලා දෙන්න අපි කටයුතු සිද්ධ කරනවා විහෙර විහාරස්ථාන සංවර්ධන කටයුතු විශාල වශයෙන් දේවල් සිද්ධ කරනවා නිහඬව තමයි සිද්ධ කරන්නේ ඉතින් ඒ නිහඬව සිද්ධ කරන හැම දෙයකම කුසල් අනුමෝදන් කරන්නේ ගුණපාල මල්ලසේකර මහත්මයා එතුමා තමයි ඒ සියලු කටවල තුල මූලික අත්විවර්ම ශක්තිය ලැබලා දුන්නේ. ඉතින් අදත් අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ ගුණ සමුදායන් සිහිපත් කරගෙන ඔබත් සම්බන්ධ කරගෙන එතුමාට පැන් වඩලා පුණ්‍යානුමෝදනා කරන්න. Dear friend, now we are going to transfer merit Dr. Gunapala Malalasekara is for the circle of Sansara may attain supreme of Nibbana. Please join with us with metta. Idamme ñāti nannotu sugitā hontu ñātayo. Idamme ñāti nannotu sugitā hontu ñātayo. Idamme ñāti nannotu යතා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේව पीतानं उपगपति उन्नमे उदकां वट्टं यथा दिन्नं पवत्वति एवमेव पीतानं उपगपति चितं पच्चितं तुयं सब्बमेव समिज्जतु पूरयन्तु मणिज्योतिरसो यथा चितं पच्चितं तुयं किप्पमेव पूरयन्तु चित्तसंकप्पा छन्दोपन्न रसो यथा। ये बल्लभगीय මල්ලසේකර මහත්මයාට සංසාරක මන වාසනාවන්ත වෙන්න උපදින මාත්මයක් පාසාම ආයුවන්න සබ්බර ප්‍රඥාත උපදින්න සියලු ජාතීන්ට සියලු ආගමික මැතිමතුන්ට බුද්ධිය දිනු කරගන්න ශක්තිය දා ලැබලා දෙන්න කෙලවර ඔබතුමාට උතුම් නිවනේ සැනසීම ලබා ගන්න අප විසින් කරගත් කුසල කර්ම ඔබ විසින් කරගත් කුසල කර්ම ඒගොල්ලෝ හසයා අපේ හෂාන් මලසේකර මහත්මයාතුළු පවුලේ සෑම දෙනාම පදන් මේ සෑම දෙනාම කරගත් සියලු කුසල කර්ම අනුමෝදන් වේවා ඔබතුමා උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා අපි සාදු කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ රාජකීය පඬිතුක මතුගෝ මහානාම නායක හඳුරෝ මීට වර්ෂ 60 ගානකට මත්තෙන් උන්වහන්සේලා පිරුවෙන් අධ්‍යාපනය හදාරණ කාලේ පුංචි හාමුදුරුවෝ කාලේ උන්වහන්සේලා ඔය මල්ලසේකර සිංහල සහ ඉංග්‍රීසි මල්ලසේකර මහත්මයා ඉදිරිපත් කළ ඩික්ෂනරියෙන් શબ્දකෝෂයෙන් තමයි උන්වහන්සේලා ABCD ඉගෙන ගත්තේ. ඒ නිසා විනාඩියක දෙකකින් උන්වහන්සේට එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. I am going to invite most honorable Bhante මතුගෝ මහානාම නායක තෙරෝ. He's going to deliver very short message, and he's going to transform it departure our doctor Gunapala Malalasekara. කාර්ණික පින්වත්නි සුබෝදෑසනක් සෑම සියලු දෙනාටම විශේෂයෙන්ම ඔබට මේ අවස්ථාවේදී අපේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති දේවානන්ද ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අද ගුණ සමර්පින්කමක් අපි මේ ස්ථානයේදී දැන් සිදු කළා. එතුමාට පුද පූජාවන් පවත්වලා පහන් දැල්වලා ඒ වගේම පැන් වළලා ඒ යුතුයකම අපි ඉෂ්ට කළා. ඔබ දන්නවා විශේෂයෙන්ම 121 වෙනි ගුණසමරු තුමාගේ උපන්දිනය නිමිති කරගෙන අද අපි මේ පූජා පින්කම පවත්වනු ලැබී. ඒ පිළිබඳ විස්තර මම කියන්නට වැඩි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඔබට වචන කීපයක් කියන්න කැමතියි. ඔබට පේන ඇති මේ මගේ අතේ තියෙන්නේ මේ ගුණපාල මල්ලසේකර මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයා විසින් ලියන ලද 1948 ලංකා විශ්වවිද්‍යාලයේදී පළමුවරට එළිදක්වන ලද ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරිය. අතවශයෙන්ම අර හාමුදුරු මතක් කළ විදිහට මම මේ පොතට පළමුවේ මත තියන්නේ 1974. මට මතක් වෙනවා මම ඕලෙවල් විභාගයේට ඉංග්‍රීසි භාෂාව විෂයක් වශයෙන් ගත්තා. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයක් වශයෙන් ගත්තා. එතකොට ඒ වෙලාවේදී ඒ අපිට උගන්වන්න අප ගුරුතුමා නිර්දේශ කරපු පොතක් තමයි මේ මල්ලසේකර මහත්මයා විසින් ලියන ලද ඉංග්‍රීසි ඩික්ෂනරිය. ඒ කාලේ ඩික්ෂනරි තිබ්බේ නැහැ. අද වගේ යුගයක් නෙමෙයි අපි ඉගෙන ගන්න කාලේ. එතකොට වර්ෂ 60 ගානක් මතක් කළා හැමදිරුව. ඊට පස්සේ මේ ඉංග්‍රීසි මල්ලසේකර මහත්මයාගේ ඩික්ෂනරිය තමයි හැමදාම අපි ඒ පොත්පත් විශේෂයෙන්ම ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ෂේක්ස්පියර්ගේ ඒ වගේම වර්ඩ්ස්වර්ත්ගේ ඒ වගේම බෙරිඩල් කීත්ගේ ඒ වගේම ඒ ඉංග්‍රීසි පොයම්ස් අපි අධ්‍යයනය කරනකොට මේ ඩික්ෂනරි අපි පාවිච්චි කළා. ඒ වගේම ඉංග්‍රීසි නවකතා කෙටි කතා අපි ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම 1970 ගණන් වල මා Aquinas College එකේ එහෙම නැත්නම් කොළඹ බරල්ලේ තියෙන Aquinas College එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් අවුරුදු 3ක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්න කාලෙත් පාවිච්චි කරපු පොත තමයි මේ මල්ලසේකර ඩික්ෂනරිය. ඉතින් මේ මල්ලසේකර ඩික්ෂනරිය මට පවණනේ මුළු ලෝකෙම විශේෂයෙන්ම සිංහලෙන් මාධ්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්ත හැම දිනාටම මේ ඩික්ෂනරිය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මේකේ සංස්කරණ ගණනාවක් තියෙනවා 1 2 3 ආදී වශයෙන් විවිධ සංස්කරණ ඇහිලා තියෙනවා. පළවෙනි සංස්කරණය තමයි හම්දුර මතක් කරේ 1948. එතකොට එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ කටයුතු කළේ. එතුමා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පළවෙනි රුසියානු තානාපතිවරයා, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් වශයෙන්, ඒ වගේම කැනඩාවේ හයි කොමිෂන වශයෙන් කටයුතු කළා තියෙනවා. මම ඊයේ පෙරේදා එතුමාගේ කතාවක් ඇවුම්කන් දුනා ඉන්ටර්නෙට් එක ආශ්‍රය කරගෙන. ඒ කතාවේ එතුමා බුද්ධ ධර්මෙහි තියෙන සදහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ඒ කියන්නේ යුනයිටඩ් නේෂන් ඕගනයිසේෂන් UNO එකේ. එතකොට එතුමා ඒ ඉංග්‍රීසි භාෂාවෙන් කරපු කතාව මම අහගෙන හිටියා සෑහෙන වෙලාවක්, බොහොම කාලයක්. එහෙම නැත්නම් ලෝක නියෝජිතයන් හමුවේදී ධම්මපදයේ ආශ්‍රය කරගෙන ඒ ධම්මපදයේ තියෙන ගාථාවන් ලස්සනට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරමින් ඉතාම ලස්සනට හොඳ ලස්සන කතාවක් එතුමා එදා සිද්ධ කළා ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට මුළු ලෝකයේම රාජ්‍ය නායකයන් අභිමුඛයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතයා වශයෙන් එතුමා කළ කතාව ලෝක ප්‍රසිද්ධ කතාවක්. ඒ වගේම එතුමා කැනඩාව, ඒ වගේම එංගලන්තය ආදී රටවල් වල තානාපති, විශේෂයෙන්ම රුසියාවේ පළවෙනි තානාපතිතුමා ප්‍රෙස් ඇම්බැසිඩර් ප්‍රසියා. එතකොට එතුමා ඒ විදිහට ලෝකේ නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කටයුතු කරලා තිනවා. එතුමා තවසීම සිංහල පාලි භාෂාව පිළිබඳ පරිචිත අවබෝධයක් තියෙන කෙනෙක්. ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි. එතුමාගේ පාලි ඉංග්‍රීසි ඩික්ෂනරියක් තියෙනවා. මේ සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරිය වගේම පාලි භාෂාව ඉගෙන ගන්න අයට ඩික්ෂනරියක් ලියලා තියෙනවා. ඒ වගේ එපමණක් නෙවෙයි, එතුමා බුද්ධ ධර්මයේ පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් ලියලා තියෙනවා. ඒවා තමයි අපි විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කළේ. ඒවා තමයි අපි BA ME විභාග වලට පරිහරණය කළේ. ඒ වගේම මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට අදත් මම පාවිච්චි කරන්නේ මේ පොත තමයි. එතකොට අදත් අපි මේ පොත පාවිච්චි කරනවා. මේ ඉංග්‍රීසි වචන අපි දන්නේ නැහැ, ඔක්කොම අපේ භාෂාවක් නෙමෙයි. අපි මේ පොත පෙරලලා තමයි යම්කිසි වචනයක් ඉගෙන ගන්න හරියට. මේක සද්ද කෙරෙන් එක විදියකට තියෙනවා. ඉතින් එතුමාම සඳහන් කළා තියෙනවා සමස්තයක් වශයෙන් සමහර ශබ්ද කිරීම් ටිකක් අමාරුයි සිංහල ඉගෙන ගන්න අයට. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ ඉඩියම් කියලා කොටසක් තියෙනවා, ඉඩියම් එක්ස්ප්‍රෙෂන් කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ විශේෂ යෙදුම්. මේ පොතේ එතුමා විශේෂ යෙදුම් යොදලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අයට. ඒක සංස්කරණේ, ඒ වගේම මේ පටුනෙත් ඒ කාරණේ සඳහන් කළා තියෙනවා. ඉතින් අද ලෝක පූජිත නායකයෙක් වෙනුවෙන් අපේ දේවානන්ද ස්වාමීන් වහන්සේ මට මතකයි කෝට්ටේ රජමහා විහාරස්ථානයේ මමත් සම්බන්ධ වුණා. එතුමා ඒ මල්ලසේකර පදනමෙන් අපිට ලංකාවේ කුඩා ස්වාමින් වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාට ශිෂ්‍යත්ව ප්‍රදානයක් කළා. ඒ වගේම මරණයට කැප වුණු ගවයන් නිදහස් කර ගැනීමට අපිට විශාල උදව්වක් කළා. ඒ වගේම එතුමා අපිට හමු වුණා කෝට්ටේ රජමහා විහාරයේදී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ උපන්දිනය පැවති අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉදා අපි හමු වෙලා අපි කතා කළා. අපි දැක්කා, අපි කතා කළා. ඔව්. එතුමා හෂාන් මල්ලසේකර හරිම පින්වන්ත මහත්මයෙක්. ඉතින් අපේ ඉන්දියානා විහාරස්ථානයේට ධර්මශාලාවට සෑහෙන මූල්‍යමය වශයෙන් දායකත්වයක් දරලා අද අපි මේ ශාලාව සකස් කරලා අධි ප්‍රයෝජනය අපි ගන්නවා විවිධ ආගමික වැඩසටහන් වලදී. ඉතින් හෂාන් මල්ලසේකර මහත්මයා බොහොම ප්‍රසන්න, ඒ වගේම හොඳ සදහවත්, කාරුණික, වැදගත් මහත්මයෙක්. ඉතින් එතුමාගේ මූලිකත්වයෙන් තමයි පදනම කටයුතු කරනවා. ඉතින් අපේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් වලදී ලංකාවේ, ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, ඒ වගේම තව ලෝක රටවල් වල දුප්පත් අයට උදව් කරන ඇස්කන්නාඩි, ඒ වගේම රෝදපුටු, ඒ වගේම දුප්පත් ළමයින් ශිෂ්‍යත්ව, ඒ වගේම පිරිවෙන් ඒවල ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන උපකරණ, පොත්පත්, ආධාර, ඒ වගේම අපිට මතකයි මම කතරගම, කිරිවෙහෙර, ළඟ විශාල පුද පූජාවක් පැවැත්වුණා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ළඟ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ පුද පූජාවන් පවත්වලා ඒ මලසේකර මහත්මයාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කළා. ඉතින් ගොඩාක් අනුශාසනා කරන වෙලාව නෙවෙයි අප විසින් දැන් මේ විහාරස්ථානයේ ඇමරිකා එක්සත් ජනපද ඉන්දියානා විහාරස්ථානයේ දේවානන්ද හාමුදුරුවෝත් මමත් අපේ විහාරවාසී කුඹුරුගුණ සුගුණදම් හාමුදුරුවෝත් අපි ඔක්කොම එකතු වෙලා දැන් තෙල්මල් පහන් ගිලම්පස ආදී පූජා කළා, පැන්වක් කළා, පින් අනුමෝදන් කළා. මම එතුමාගේ ශිෂ්‍යයෙක් වශයෙන් අතවසි ගෝලයෙක් වශයෙන් මම එතුමාට හදාදර භක්තියෙන් යුක්තව ස්වාමින් වහන්සේ නමක් වුණත් අපේ ආචාර්යවරයාට අපේ සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අපි පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එතුමා සංසාරික දුක් ගෙවන් කර ලබන අති උතුම් අමාමා නිවන් සම්පත් ළඟා කර ගැනීමට අපේ ડોક્ટર මලසේකර මහත්මයාට හේතු වේවා, වාසනාව වේවා කියලා අපි සාදුකයා ප්‍රාර්ථනා කරමු. බුදු සරණ දීපිටයි. Bless you, Most Honorable Bhante Mahanawa Nayaka Thero. Thank you very much. Now our memorial service going to be over. Again, I would like to bless, thanks Mr. Hashan Malalasekara, his family members, wife, and all the Dhamma friends from his Malalasekara Foundation Dhamma friends. You're all together doing wonderful services around the Sri Lanka and outside Sri Lanka. Many low-income families still nowadays living around the Sri Lanka and outside the Sri Lanka. Kindly, your foundation supporting and support them. And also you are going to support them. Thank you very much, your kindness and compassion. And I would like to thank you on behalf of the Indiana Buddhist Temple, Mr. Hashan Malalasekara, family and foundation members, support to build our Metta Dhamma Sala, support with many ways. And Bhante Mahanawa Nayaka Thero, last year we donate over 500 wheelchairs, Sri Lanka, Indonesia and India at that time. Mr. Malalasekara, Hashan Malalasekara and Foundation support us. Through your donation, through your support, we help many people and many monks around the Sri Lanka and outside the Sri Lanka. And also we build Metta Dhamma Sala at Indiana Buddhist Temple also. We wish you, we bless you, your spiritual activities. Please continue. And all generation and all the national, all the religion, faith, join with them and in all their spiritual activities. Do you want to make a good, kind and compassion neighbors, friends, generation? Please kindly support low-income families and who need to support to study, education. Please support them kindly. They are always making your mind happy and healthy body. Thank you very much, your kind support. May the Holy Triple Gem bless our Mr. Hashan Malalasekara and family members, his wife, children and foundation friends, Dhamma friends and all beings. May the Holy Triple Gem bless you and protect you. May you be well, happy and peaceful. Peace be with you. Sadhu, sadhu, sadhu.